මේ තියෙන්නේ වගේ ගාන. කේන්ද්‍ර කෝණයේ අංශක 120යි. අපි නිකන් කටුවට අදගන්න ඕනේ මෙහෙම ගානක් දුන්නාම 120යි. එතකොට පරිමිතිය. පරිමිතිය කියන්නේ මෙතන r, මෙන්න මෙතන r, මෙන්න මේක අපි x කියලා දාගමු. ඔන්න ඕක කියද මේ ඔක්කොම කියන්නේ r ධන r ධන x කියන එක අංශක 7 සෙන්ටිමීටර 43යි. එතකොට අපිට කියනවා අරය සොයන්න කියලා. දැන් අපි කොහොමද හොයන්නේ? අපිට කෝණේ දීලා තියෙනවා. එහෙනම් අපිට x හොයාගන්න පුළුවන් නේද? එහෙනම් අපි මුලින්ම මේක හොයාගනිමු. කොහොමද? මුළු වෘත්තයක හොයන්න 2.5r. ඒක වැඩි කරනවා. අපිට දීලා තියෙන්නේ 120 කියන භාගය 120ට අදාළ භාගයෙන්. 1යි ගත්තොත් 2.5r බෙදීම 3. මේ තමයි චාපදී. අපිට පරිමිතිය දීලා තියෙනවා. පරිමිතිය හොයන්න කොහොමද? පරිමිතිය සමානයි චාප දිග. අරය අරය චාප දිගේද 2.5r බෙදීම 3. මෙතන r දන්නේ නැහැ. මෙතන r දන්නේ නැහැ. අපි මේක දන්නවා. කීයද? 43. මේක තමයි සුළු කාණ තියෙන්නේ. බලන්න. 5 වල ලාගේ දන්නා 7 22 කියලා r තමයි දන්නේ නැත්තේ. r හොයන්න. ඉතින් මේක සුළු කරගෙන ඉන්න. කියන්නේ චාප දිග සුළු කරගෙන ඉන්න. 2 වැඩි කිරීම, 5 වැඩි කිරීම, r වැඩි කිරීම 1 8 3. 2 වැඩි කිරීම, 22 බෙදීම 7 වැඩි කිරීම, r දන්නේ නැහැ. වැඩි කිරීම 3න් 1. 22 2 වැඩි කරගම 44යි. 7 වරක් 3 21යි. r දැන් අපි මෙන්න මේක සුළු කරන්න යනවා. අපි දන්නවා පරිමිතිය 43යි. චාප දිග අපිට දැන් මෙතනින් ආවා. 44 බෙදීම 21යි r කියලා. ඒකට මේ r දෙකත් එකතු කරනවා. මේක භාග එක. එතකොට මේ ඔක්කොටම පොදු හරය ගන්නවා 21යි කියලා. එතකොට 44යි r 21ට 1 ඒවා 21යි. 21යි r අනිතන තියෙන 21යි r කියලා. 43යි 43 සමානයි කියද 21යි 44 21යි කියද 65යි 65 21යි. සුහයයි r බෙදීම 21. දැන් අපිට තියෙන r හොයාගන්න. r හොයාගන්න නම් මේ පැත්ත r තනි කරගන්න ඕනේ. මේ පැත්ත බෙදීම නම් මේ පැත්ත 21ෙන් වැඩි කරා නම් මේ පැත්ත 21ෙන් වැඩි ගන්න ඕනේ. එතකොට මේ 21ට මේ 21 කැපෙනවා. 21 වැඩි කිරීම 43 සමානයි 86යි r. එතකොට අපිට r හොයන්න නම් 86ෙන් බෙදන්න වෙනවා. බෙදුණා මේක බෙදුණා. r සමානයි 46යි 43 වද එකක් 86යි 21 බෙදීම 2 කියන 1යි 10.5 සෙන්ටිමීටර. ඔක තමයි මෙන්න මේ අරයේ අගය. කලින් කතා කළේ තනිතන් රූපනේ. නමුත් දැන් කියන්නේ සංයුක්ත කිහිපයක එකතු වෙලා හැදෙන තල රූපවල පරිමිතිය වෙන්න. දැන් මේකට කේන්ද්‍රික ඛණ්ඩ කියන එක සම්බන්ධ වෙනවා. බලන්න මෙතන තියෙන ත්‍රිකෝණාශ්‍රයක් සහ අර්ධ වෘත්තයක්. දැන් මේකේ පරිමිතිය හොයන්න කිව්වම අපි මෙහෙම ගියා. පරිමිතිය කියන්නේ තල රූපයක වටේ දිග. ඒකට අපිට මෙන්න මේක අදාළ කරගන්නවද නැහැ. එතකොට මෙතනින්නම් මෙතෙන්ට ගියා, මෙතනින්නම් මෙතෙන්ට ආවා, නවා නැවත මෙතෙන්ට ගියා, මෙතෙන්ට ගියා. අන්න ඒ දිග තමයි අපි හොයන්න ඕනේ. දැන් මේක ගත්තාම මේක සමචතුරස්‍රයක් කියලා අපිට දීලා තියෙනවා. එතකොට ඒක යල කියනවා මෙන්න මේ කොටස ඉවත් කරාම ඉතුරු වෙන මෙන්න මේ කොටසේ පරිමිතිය හොයන්න කියලා. එහෙමනම් ඒකේ පරිමිතිය හොයන්න නම් අපි දැනගන්න ඕනේ මෙන්න මේ දිග හොයන්න. එතකොට ඒකට තමයි අපි මේ කලින් කතා කරපු චාප දිග හොයන එක වැදගත් වෙන්නේ. එතකොට දැන් මෙතන ගත්තාම මෙතනින් එක අයිනකින් නම් පටන් ගන්න ඕනේ. BC CD DF FG GB අන්න ඒ ටික ගත්තාම තමයි අපිට මෙන්න මේ රූපේ පරිමිතිය හොයන්න පුළුවන්. අපි බලමු මේ ටික හදන්න. දැන් මෙතන 20යි කියලා දන්නවා. එතකොට එහෙනම් මේකත් 20යි සෙන්ටිමීටර. ඇයියේ? මේක ඍජුකෝණාශ්‍රයක් නිසා. එතකොට
මේක දන්නවා, මේක දන්නවා, මේක දන්නවා. නමුත් අපි මෙන්න මේ කොටස දන්නේ නැහැ. එහෙනම් අපි චාපදිග මුලින්ම හොයා ගන්න ඕනේ. චාපදිග හොයන්න ඕනේ. මුළු වෘත්තයක් නම් ඒකේ වටේ දිග හොයන්නේ 2.5r කියන එකේ. නමුත් මෙතන තියෙන්නේ අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක් නම් මෙතන කෝණය අංශක 180යි. ඒ 180 දාලා භාගයක් ලියනවා. ඊට පස්සේ තමයි අපිට චාපදිග එන්නේ. එතකොට මේක මෙහෙම ආදේශ කරන්න. 5 කියන්නේ විහරින් සිදෙක. r. අරේ දිග නම් හැමදේම. අපි දැනගන්න ඕනේ මේ දිගම තමයි මේ දිග. එහෙනම් 14යි. 14 කියන්නේ මේ විස්කම. ඒක අරේම 2ක්. එහෙනම් එක පැත්තක 7යි, මේ පැත්තේ 7යි. එහෙනම් අරේ කියන්නේ 7 cm. එතකොට මේ දෙක සුළු වුණාම එන්නේ භාගය. එතකොට අපිට මේ 4 මේ 7 කපන්න පුළුවන් මේ දෙක මේ දෙක එකට. එතකොට අපිට චාපදිග විදිහට එන්නේ 22 cm. එහෙනම් දැන් අපිට පරිමිතිය හොයන්න පුළුවන්. පරිමිතිය සමානයි කියන 20 ධන 20 cm ධන මේ පැත්තව 22 cm ධන මේ පැත්ත රහම ආයි 20 cm ධන උඩට ගියා. මෙන්න මෙතනින් උඩට ගියා 14 cm. මේ විදිහ තමයි එකතු කරන්න තියෙන්නේ කියද 20 20 40යි 40යි 22යි 62යි 62යි 14යි 76යි cm. මේ මේක තු ගන්න කාර්ද නම් පහළට පහළ ලියලා එකතු කරන්න පුළුවන්. දැන් අපි බලන්න යන්නේ මෙන්න මේ කොටසේ. ඒ කියන්නේ මේ අඳුරු කරලා නැති කොටසේ. එතකොට අපිට මේක හොයා ගන්න පුළුවන් කලින් කතා කරපු චාපදිග මගින්. මේ 15 ගන්නවා. හරිද? මෙතින් නම් මෙතෙන්ද 15 cm. මොකද මේක සමචතුරස්‍රයක් හින්දා. අපිට දීලා තියෙනවා e සිට f වෙනකන් 6යි කියලා. එහෙනම් අපිට මේක හොයා ගන්න පුළුවන් නේ කොහොමද? e සිට d දුර 15 cm. ඒ සිට එෆ්ට දුර 6 cm. එම නිසා F සිට D දුර 15 6 9 cm. මේක 9. මෙතන 8යි. එතකොට මෙතන හොයාගන්න පුළුවන් නේද? මේ පැත්ත 15යි නම් මෙතන 8යි නම් මෙතන E A EA සමානයි 15 cm. EG සමානයි 8 cm. එම නිසා GA 15න් 8ක් අඩු කරනවා කීයද? 7 cm. එතකොට මෙතන 7 cm. මම සලකුණක් දාලා තියෙනවා. එහෙනම් මෙතන 7 cm. මෙතන 7යි නම් අපිට මේක ඇල්ල හොයන්න පුළුවන්. ඒකත් අර විදිහට ලියමු. AC 15 cm. AB 7 cm. A හින්දා BC සමානයි 15න් 7ක් අඩු කරපුවහම 8 cm. ඒ කියන්නේ මේක 8යි. එතකොට අපි දන්නවද මේකේ පරිමිතිය හොයන්න තියෙන්නේ? මේක හරි, මේක හරි, මේක හරි. මේක දන්නෙත් නෑ, මේක දන්නෙත් නෑ. මේක හොයන්න පුළුවන් නේ. අපිට අරය දන්නවා අංශ 90 කියලා දන්න හැටුවා. අපි ඒක හොයමු එහෙනම්. මුළු වෘත්තේ නම් 2.5r. මේක අංශ 90. මුළු වෘත්තේ 360යි. ඒ කියන්නේ 4 1යි. 2.5r වැඩි කිරීම එකට 4. මේ දෙකට කැපෙනවා. 22 බෙදීම 7. වැඩි කිරීම හරිය අපිට හම්බුණා 7 කියලා. වැඩි කිරීම භාගය. මේ 4 මේ 7 කැපෙනවා. මේකට මේක. එතකොට 11යි. අන්තිම උත්තරේ 11 cm. එතකොට මේ චාපදිග තමයි මේ තියෙන්නේ. මෙන්න මේ චාපදිග හොයාගත්තා 11 cm කියලා. ඊළඟට ඊළඟට අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ දිග. මෙතන සමචතුරස්‍රයක් හින්දා මෙතන අංශ 90යි. එතකොට මේ තියෙන්නේ මොකක්ද? ත්‍රිකෝණී ත්‍රිකෝණය. ත්‍රිකෝණී ත්‍රිකෝණයක එක පාදයක් දාන්න නැත්නම් හොයන්නේ කොහොමද? මතකද පයිතගරස් ප්‍රමේය? අන්න ඒක තමයි දාන්න ඕනේ. අපි බලමු පයිතගරස් ප්‍රමේය ලියමු. EGF ත්‍රිකෝණයට පයිතගරස්. හොඳයි. කර්ණේ වර්ගය කියන්නේ GF වර්ගය සමාන වෙනවා FE පාදයේ වර්ගයේ ධන E G පාදයේ වර්ගයට. GF පාදයේ අගය දන්නේ නැහැ. ඒක තමයි හොයන්න ඕනේ. ඒකේ වර්ගය සමාන වෙනවා 6 වර්ගයට ධන 8 වර්ගයට. 6 වරක් 6 36යි. 8 වරක් 8 64යි. X වල වර්ගය දන්න තමයි හොයන්න යන්නේ. 36යි 64 එකතු කරාම 100යි. X වර්ගය. එහෙනම් X කියලා කියන්නේ 10යි cm. එහෙනම් ඔන්න ඒකත් හොයාගත්ත 10 cm කියලා අපි මේ අයිනකින් අයියන් 9යි 15යි 8යි 11යි 10යි. ওই ටික එකතු කරාම තමයි අපිට පරිමිතිය හම්බෙන්නේ.
දැන් පරිමිතිය හොයමු. පරිමිතිය සමානයි. මම මෙතන පටන් ගන්නෙ FD. ධන DC. ධන CB. ධන BG. ධන GF. මේ ධන. බලමු. 9යි. 9 සෙන්ටිමීටර්. 15යි සෙන්ටිමීටර්. 8යි සෙන්ටිමීටර්. 11යි සෙන්ටිමීටර්. 10යි සෙන්ටිමීටර්. මේ විදිහට එකතු කරොත් බලන්න දැන් මේක ටික පහළට පහළට ලියලා එකතු කරනට වැඩිය. මේ 9යි මේ 11 එකතු කරාම අපිට 20ක් එනවා. ඒ 20යි 10යි 30යි. 30යි 15යි 45යි. මොන 45යි. අපි මේක එකතු කළා. මේක එකතු කළා. මේක එකතු කළා. මේක එකතු කළා. දැන් 45යි. 45යි 8 එකතු කරන්න ඕනේ. දැන් හිතෙන් හදාගන්න 45යි 8යි නම් 8 හැදලා තියෙන්නේ 5කුයි 3කුයි එකතු වෙලා. දැන් අතන තියෙන 45ට අර 5 එකතු කරපුවම 50යි. 50යි අර ඉතිරි 3යි 53යි. හරි. අපේ පරිමිතිය පාඩම ඉවරයි.